මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්මන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ලෝකේ හොරු වර්ග දෙකක් ඉන්නවා. සාමාන්‍ය හොරුන් සහ දේශපාලන හොරුන්. වෙනස මොකක්ද කියලා බලමුද. සාමාන්‍ය හොරුන් සොරකම් කරන්නේ බෑග් එක, මුදල්, පසුම්බිය, රත්තරන්, යාන වාහන වැනි දේවල්. නේද? එහෙම නේද? ඔව්. එහෙත් දේශපාලන හොරුන් මොනවද හොරකම් කරන්නේ? ඔවුන් හොරකම් කරන්නේ අපේ අනාගතය. ඒ කියන්නේ දේශපාලන හොරුන් ඔබේ අධ්‍යාපනය, ඔබේ සෞඛ්‍ය, ඔබේ වෘත්තීය දියුණුව, ඔබේ ව්‍යාපාර සේම, ඔබේ පෞද්ගලික සෞඛ්‍යත් බොහෝ විට ඔවුන් සොරකම් කරනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් තමයි සාමාන්‍ය හොරා තමයි තමන් කාගෙන්ද මොනවද හොරකම් කරන්නේ කියලා තීරණය කරන්නේ. නමුත් මේ දේශපාලන හොරාව පත් කරන්නේ අපිමයි. ඒ කියන්නේ අපව සොරාගන්නට, අප සතු දේ සූරාගන්නට ඔහුව හෝ ඇයව තෝරාගන්නේ අපි. කියන්නේ හොරාව තෝරගන්නේ අපි. මෙහෙම කියන්නේ උගන්ඩාවේ කිසා බෙසිග්ගේ. දැන් මේක මතක තියාගෙනම මාතෘකාවට එමු නේද? අපේ කෙල්ලෝ ටික දවල් දිනුවා, කොල්ලෝ ටික රෑ දිනුවා. ඒ කියන්නේ ආසියානු දැල්පන්දු ශූරතාවයේ කෙල්ලෝ ටික දින්න, කොල්ලෝ ටික ආසියානු ක්‍රිකට් ශූරතාවයේ දින්න. දැන් අද පාන්දර ලංකාවට ආවා. පිළිගන්නත් කටුනායකට සමහරුන් ගිහින් හිටියා. එහිදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මේ නෙට්බෝල් ටීම් එක දිනවන තැනට ගේන්න රහසක් කිව්වා කියලා කවුදෝ නෝන කෙනෙක් කිව්වා. නේද? රහසක් කිව්වා කියලා. අන්නේ රහසහන්නයි මේ සූදානම. අපිට හැම අවස්ථාවකම දෙන කිසිම දෙයක් අඩුපාඩුවක් කරන්න නැතුව අපිට සපුරාලා දීපු ගරු ක්‍රීඩා අමාත්‍යතුමා රොෂාන් රණසිංහ මැතිතුමා, ඔබතුමාලා එතුමාගේ ෆේස්බුක් පේජ් එක දැක්කම දිනපතා අපේ තරඟාවලි අපිටත් ඉස්සෙල්ලා අප්ඩේට් කරනවා. තරඟාවලියට යන මොහොතේ එතුමා අපි සියලු දෙනාටම කතා කරා බොහොම ටික වෙලාවක්. එතුමා කිව්වේ අපි ලෝකෙම ඉන්න දක්ෂතම කණ්ඩායම කියලා කරුණු හතරක් කියලා. ඒක පිළිපදින්නකෝ ඒ විදිහටම. මම මේ මාධ්‍ය ඉදිරියේම කියනවා, මම හිතන්නේ ඒක තමයි අපේ මොන හරි රහසක් තිබුණා නම් දක්ෂතාවයට වඩා ඒක තමයි සිද්ධ වුනේ. දැන් මේ නෝනා කියන ආකාරයට දක්ෂකමටත් වඩා දිනන්න හේතු වෙලා තියෙන්නේ ක්‍රීඩා ඇමති මේ පොඩි වෙලාවක් තුල මේ ටීම් එකට කියපු දේවල්. අපරාධනේ නෝනේ, ඔයාලා ඔය ටීම් එකත් එක්ක පුහුණු වුනේ. අනික තර්ජනී වගේ අයගේ උසත් එක්ක තියෙන දක්ෂකම් අපරාධනේ. කියන්නේ දක්ෂකම් වලට වඩා වැදගත් දේවල් තියෙනවා නේද? ක්‍රීඩා ඇමති කිව්ව ජය ගන්න පුළුවන් එයාලම හොයාගත්ත ඒ අපූර්ව රහස් හත ඉතින් අනිත් ටීම් වලටත් කියන්නකො. හොඳේ, ඒ ටීම් වලට කියන්න මීට පස්සේ තරඟයකට රට යන්න පෙර ක්‍රීඩා ඇමති රොෂාන් මුණ ගැහිලා රහස අහගෙන දක්ෂකම් මොනවා වුණත් දිනලා එන්න පුළුවන් ක්‍රමයේ හොයාගන්න කියලා. ඇත්තටම මේ රටට මේ කලගියේ දේශපාලනඥින්ගේ හැසිරීම තුල විතරක් නෙවෙයි, මහා උන්දලගෙන් ලකුණු දාගන්න ඔන්න සර් මම සර් ගැන කිව්වා නියමෙට දුන්නා සර් කියලා අතේ රෝල් ගහන සමහර නිලධාරීන් සහ නිලධාරිනියන් තමයි බොහෝ දේවල් වල විනාශයට එක්තරා හේතුවක් වන්නේ. ඇත්තටම මේ ගැන බොහෝ වෙලාවට මේ ඇමති රොෂාන් කිසිම දෙයක් දන්නේ නැතුව ඇති. මේ ජයග්‍රහණය තමන්ගේ ඡන්ද පෙට්ටියට දාගන්න අප විශ්වාස කරන්න ඇමති රොෂාන්ට උවමනාවක් ඇති කියලා. ඇත්තටම ටීම් එකක් දිනන්න නම් තාක්ෂණය ඕනේ, එකමුතුකම තියෙන්න ඕනේ, කණ්ඩායම් හැඟීම තියෙන්න ඕනේ, ධෛර්යය තියෙන්න ඕනේ, සටන් වදින්න පුළුවන් හයිය තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ටීම් එකේ දක්ෂකම් කළමනාකරණය කරගන්නත් පුළුවන් වෙන්නට ඕනේ. තව හේතු තියෙනවා ඕන නම් කියලා දෙන්නම්. එහෙම නැතුව මේ නෝනා කියන විදිහට ඇමතිවරයාගේ ෆේස්බුක් අප්ඩේට් හෝ එමත් නැත්නම් ඇමතිවරයා කිව්ව පමණින් එහෙම දිනන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම තර්ජනීලා වගේ අයගේ අම්මලා අත පය කඩන්නේ නැතුව අමාරුවෙන් කන්න බොන්න දීපු හයිය තමයි මේ කෙල්ලෝ දිනන්න හේතු වුනේ. මේ වගේ වෙලාවක මේ දිනලා එන අයව පිළිගන්න එයාලගේ අම්මලා තාත්තලව ගෙන්න ගන්න, පළමුවෙන් දැල්පන්දුව අතට හුරු කළ ගමේ අහිංසක පුහුණුකරුවව ගෙන්න ගන්න, ක්‍රිකට් පිත්ත බෝලය හුරු කළ අයට ඒ ගෞරවය දෙන්න, ගමේ පන්සලේ චෛත්‍ය වහන්සේව හදන්න රුපියල් 2-300 දුන්න අය වෙනුවට අන්තිමට සුදු ඇඳගත්ත පන්සිල් පහම කඩන හොරෙකු අතින් විවෘත කරන ක්‍රමය දැන්වත් වෙනස් කරන්න අපේ හාමුදුරුවනේ නේද? ගමට නම්බුවක් ගෙනාපු ක්‍රීඩකයෙකු, උසස් පෙළ සමත් දරුවෙකු වගේ අය ගෙන්න ගන්න, නැත්නම් සාසනයට ඔබ වහන්සේලව දායාද කළ අම්මා හෝ තාත්තව ගෙන්න ගන්න.
එහෙම මතක් කරන ගමන් ඊළඟට එමුද අලි සබ්‍රි ඇමතිවරයා ළඟට. ඔහු මේ දවස්වල ඉන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවාවල. ඒ ඇමති විජේදාස රාජපක්ෂත් එක්ක. ජිනීවා මානව හිමිකම් කොමිසමේ අප පිළිබඳව වාර්තාව මිෂෙල් වෙනුවෙන් මානව හිමිකම් කොමිසමේ වැඩ බලන කොමසාරිස් නාඩා අල් නෂීෆ් ඉදිරිපත් කළා. වෙනදට වඩා මෙවර වාර්තාවේ විශේෂත්වයක් තියෙනවා. ත්‍රස්ත පනත සහ අරගලකරුවන් මර්ධනයට අමතරව අපේ රටට ආර්ථික අපරාධ කියන චෝදනාවක් තියෙනවා. ආර්ථික අපරාධ. හොඳේ. දැන් මේ ආර්ථික අපරාධ කියන චෝදනාව මානව හිමිකම් කවුන්සිලයේ බලය ඉක්මවා යාමක් ලෙස තමයි ඇමති අලි සබ්‍රි හඳුන්වලා තියෙන්නේ. අපේ රටේ ප්‍රශ්න අපට විසඳගන්න පුළුවන් කියලා අලි සබ්‍රි ඇමතිතුමා මානව හිමිකම් එකට කියලා. මේවට කියන්නේ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා. එහෙමත් නැත්නම් ඉතින් ක්ලීන් සූට් එම්ටි පොකට් කියලා නේද? මානව හිමිකම් එකේ සීමා ගැන කතා කරන්න පෙර අපේ රටේ සීමා පැනපු එක ගැන ආය අමුතුවෙන් කියන්න ඕනේද? ගෑස් පෝලිමේ ඉඳලා ඉන්ධන පෝලිමේ ඉඳලා කී දෙනෙක් මැරුණද? ඒ මැරුණ අය කවුරුත් අලි සබ්‍රිලගේ, රාජපක්ෂලගේ, රනිල්ලගේ ඥාතියෝ නෙමෙයි. පෝලිමක ඉන්න සැලැස්වීමම ආර්ථික අපරාධයක්. ඔව්, එහෙම තමයි. සමස්ත රටම ආර්ථික අපරාධයකට මුහුණ දෙමින් ඉන්නවා. මේ චෝදනාව රාජපක්ෂලට තමයි ඍජුව එල්ල වුණේ. අලි සබ්‍රි හිතුණද දන්නේ නැහැ රාජපක්ෂල වෙනුවෙන් අධිකරණයේ පෙනී හිටිනවා කියලා නේද? එහෙම වෙන්නත් පුළුවන්. නෑ, ඔය ජාත්‍යන්තර අධිකරණයකුත් නෙමෙයි. ඔබ ගියේ රට වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට. කවුරු කොහොම කිව්වත් මේ රට ආර්ථික අපරාධයකට මුහුණ දීලා තියෙනවා. ඒකයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපේ මිනිස්සු පෝලිම් වල මැරිලා වැටුණා, ගහ මරා ගත්තා. ඒ රටේ ආර්ථිකයේ හසුරුවපු ලස්සන සහ හොඳකම නිසා තමයි. මානව හිමිකම් එකට ගිහින් අපේ ප්‍රශ්නවලට අපට විසඳුම් දෙන්න පුළුවන් කියලා කියද්දී ඔයාලා සීමාව පැනලා තියෙන්නේ. ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහෙම මෙහෙම කිව්වොත් මොකද? ඇමති අලි සබ්‍රි, ඔව් ඔයාලානේ සීමාව පැන්නේ. ණය ගෙවා ගන්න බැරි සීමාව පැන්නනේ. ආ, ණය ගෙවා ගන්න බැරි වුණාට කොහොමද කටේ නරිවාදන් කියලා ඇහුවොත් මොකද කියන්නේ නේද? ඇත්තම කිව්වොත් අද මේ රට බංකොලොත් කිරීම තුළ ආර්ථික අපරාධයක් නැත්තම් මොකද්ද තියෙන්නේ? ඒ කියන්නේ ආර්ථික සැනකෙළියක්ද, ආර්ථික ජයග්‍රහණද, ආර්ථික ආශ්චර්යයක්ද නේද? ආර්ථිකය කාබාසිනියා කළ අපරාධකාරයින් රකින්න හදන අලි සබ්‍රි ඇමතිවරයාගෙන් අහන්න සතුටුයි. ඔබේ හෘදේ සාක්ෂියට මොකද වුණේ කියලා අද ටෙලිවැකිය අවසන් කරමි.